මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ අපේ ඩේටාබේස් මැනේජ්මන්ට් සිස්ටම් සබ්ජෙක්ට් එකට අදාළව කතා කරන ක්වෙස්චන් සීරීස් එකේ ක්වෙස්චන් සෙට් 45 එක ගැන. මේ තියෙන අපේ ක්වෙස්චන් සෙට් 45 එක මේකේ තියෙන්නේ ක්වෙස්චන් සෙට් 44 එකේ කතා කරපු සිනාරියෝ එකම. මේකේදී පළවෙනි ප්‍රශ්නෙන් අපිට කියලා තියෙනවා ටීචර් හැස් සබ්ජෙක්ට් කියන ටේබල් එක ක්‍රියේට් කරගන්න කියලා. මේ ඩීටේල්ස් ටික ස්ටෝර් කරගන්න අපිට මේ පල්හැ දීලා තියෙන විදිහට ටේබල් එක ක්‍රියේට් කරන්න කියලා දෙනවා. මේකටත් අපිට DDL queries පාවිච්චි කරන්න කියලා දෙනවා. අපි දැන් අපේ MySQL command line එක ඕපන් කරගමු. මේ විදිහට මමගේ command line එක ඕපන් කරගත්තා. අපි දැන් මේකේ MySQL password එක දීලා මේකේ access එක හදාගමු. මේ විදිහට මම access එක ගත්තා. අපි දැන් අපේ question එකේ කියලා තිබ්බ table එක මේ විදිහට හදාගමු. මේ විදිහට මමගේ query එක ලියාගත්තා. මේකදී අපි create table if not exists කියලා අපේ database එක mention කරලා අපිට හදන්න ඕන table එකේ name එක විදිහට teacher has subject කියලා දීලා තිනවා. ඊට පස්සේ මෙතනින් අපි එන්න ඕන columns දෙක add කරගෙන තිනවා. subject id එකයි teacher id එකයි. අපි ඒ වගේ data type ටිකයි not null කියලා මෙතනින් දාගෙන තිනවා. අපි ඊළඟට මෙතනදී foreign keys use කරලා තිනවා. අපි DDL queries වල foreign keys හදාගන්නේ foreign key කියලා keyword එක පාවිච්චි කරලා. ඊට පස්සේ අපි කියන්න ඕනේ අපේ table එකේ මොන column එකද අපි foreign කරන්න යන්නේ කියලා. ඊට පස්සේ අපි references කියලා keyword එකක් දානවා. අපිට foreign key එක ගන්න ඕනේ table එකයි ඒකේ column name එකයි reference කරගන්න විදිහට. පළවෙනි query එකේ නම් අපි subject id එක තමයි foreign key එකක් විදිහට හදාගන්න යන්නේ. දෙවෙනි query එකේ teacher id එක තමයි අපි foreign key එක කරන්න යන්නේ. ඒකේ references විදිහට අපි teacher table එකේ teacher id කියන එක තමයි අරගෙන තියෙන්නේ. මේ විදිහට තමයි මගේ query එක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් මේක execute කරගමු. execute කරගත්තාට පස්සේ මෙතනින් okay කියලා message එක එනවා. අපි දැන් HDSQL එක open කර බලමු මේ table එක හැදිලාද කියලා. මම මේ විදිහට මගේ HDSQL software එක open කරගත්තා. අපි දැන් බලමු අපේ table එක create වෙලා තියෙන්නේ කියලා. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් teacher has subject කියන table එක create වෙලා තියෙනවා. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් අපේ subject id එකයි teacher id එකයි foreign keys විදිහට add වෙලා තියෙනවා. දෙවෙනි ප්‍රශ්නෙන් අපිට කියලා තියෙනවා අපිට කොලම් එකක් ඇඩ් කරන්න කියලා ID කියලා මේ teacher has subject කියන table එකට. අපිට මේ කොලම් එක primary key එකක් විදිහට ඇඩ් කරන්න කියලා තියෙනවා. ඒ ඊට අමතරව auto increment විදිහටත් දෙන්න කියලා තියෙනවා. අපිට මේකටත් DDL queries පාවිච්චි කරන්න කියලා තියෙනවා. අපි ඒ query එක කොහොමද කරගන්නේ කියලා ඊළඟට බලමු. මේ විදිහට අපි ඒ query එකක් ලියාගත්තා. අපි මෙතනදී old table කියලා keyword එකක් පාවිච්චි කරලා තිනවා. අපි මේ old table එක පාවිච්චි කරන්නේ table එකක් rename කරද්දි modify කරද්දි වගේ වැඩවලදී. ඊට පස්සේ අපි මෙතනින් database එක දීලා තිනවා ranabima school db කියලා. ඊට පස්සේ අපි table එක විදිහට මෙතනින් teacher has subject කියලා දීලා තිනවා. ඊට පස්සේ අපි පල්ලෙහින් add කියලා keyword එකක් දාලා අපිට මෙතනින් add වෙන්න ඕනේ column name එක විදිහට id කියලා දීලා තිනවා. ඊට පස්සේ question එකේ කියලා තිබ්බ data type ටිකයි not null කියලායි auto increment සහ primary key එක විදිහට අපි මේ id කියන කොලම් එකට මෙතනින් ඇඩ් කරගෙන තියෙනවා. මේ විදිහට දුන්නාට පස්සේ අපි දැන් මේක රන් කරගෙන බලමු. මෙතනින් අපිට බලා ගන්න පුළුවන් query එක okay වුණා. අපි දැන් HDSQL එකට ගිහින් බලමු මේ කොලම් එක ඇඩ් වෙලාද තියෙන්නේ කියලා. මෙතනින් අපිට බලා ගන්න පුළුවන් අපි query එකෙන් ඇඩ් කරපු කොලම් එක ඇඩ් වෙලාද තියෙනවා. මේ විදිහට තමයි මගේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ බලා ගන්න පුළුවන් වෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නෙන් අපිට කියලා තියෙනවා student has subject කියලා table එකක් හදන්න කියලා. අපිට ඒ table එක හදන්න මේ පල්ලෑ දීලා තියෙන instruction පාවිච්චි කරන්න කියලා තියෙනවා. ඒකටත් අපිට DDL queries තමයි පාවිච්චි කරන්න කියලා තියෙන්නේ. මේකදී අපි subject ID සහ student ID කියන columns දෙක තමයි add කරන්න ඕනේ. ඒ වගේ data type int විදිහටත් not null සහ foreign keys add වෙන විදිහට තමයි create කරන්න තියෙන්නේ. ඊට අමතරව මේක subject සහ student table වල columns එක්ක foreign වෙන විදිහට හදන්න ඕනේ. අපි ඒක කරගන්නේ කොහොමද කියලා ඊළඟට බලමු. මේ විදිහට අපි ඒ query එක ලියාගත්තා. මේකෙදිත් අපි කලින් වගේම create table if not exists කියලා අපේ database එක මේ විදිහට mention කරලා create වෙන්න ඕනේ table එකේ name එක student has subject කියලා දීලා තිනවා. ඊට පස්සේ ඒකට add වෙන්න ඕනේ columns විදිහට subject id එකයි student id එකයි data types සහ not null කියලා මෙතනින් දීලා තිනවා. ඊට පස්සේ මෙතනින් අපේ foreign keys add වෙන්න ඕනේ columns දෙක විදිහට subject id එක සහ student id එක දීලා තිනවා. ඊට පස්සේ ඒ වගේ references විදිහට subject table එකේ subject id එක සහ student table එකේ student id එක කියලා මෙතන අපි references කියන keyword එක පාවිච්චි කරලා add කරගෙන තියෙනවා. අපි දැන් මේකත් run කරගෙන බලමු. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපේ query එක success වුණා. අපි HDSQL එක open කරලා බලමු මේ table එක create වෙලා තියෙන කියලා.
මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් student has subject කියන table එක create වෙලා තියෙන විදිහ. හතරවෙනි ප්‍රශ්نين අපිට කියලා තියෙනවා student has subject කියන table එකට add කරන්න කියලා id කියන column එකක්. ඒ id කියන column එක primary key එකක් සහ auto increment වෙන විදිහට add කරන්න කියලා තියෙනවා. ඒකටත් අපිට ddl queries තමයි පාවිච්චි කරන්න කියලා දෙන්නේ. අපි ඒක කරගන්නේ කොහොමද කියලා ඊළඟට බලමු. මේ විදිහට ඒ query එක ලියාගත්තා. ඒකෙදිත් අපි old table කියලා අපේ student ගේ subject කියන table එක modify කරගන්න හින්දා මෙතනින් ඒක add කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපි ranabima school db කියලා අපේ database එකක් mention කරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට add වෙන්න ඕන column එක add කියන keyword එක පාවිච්චි කරලා මෙතනින් id කියලා දීලා තියෙනවා. ඊට පස්සේ ඒකේ ඊට පස්සේ ඒකට අපි data type එක int කියලාත් not null කියලාත් auto increment වෙන විදිහට සහ primary key එකක් වෙන්න කියලා මෙතනින් දීලා තියෙනවා. අපි මේකත් දැන් run කරගෙන බලමු. අපි මේකත් HDSQL එකට ගිහිල්ලා බලමු ක්‍රියේට් වෙලා තියෙන කියලා. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් ID කියන කොලම් එකක් student as subject කියන ටේබල් එකට ඇඩ් වෙලා තියෙන විදිහ. මේ විදිහට තමයි මගේ question set 45 එක ඉවර වෙන්නේ.